බොහෝ සිරකරුවෝ ඉන්නවා. කිසිදු පිළිගත් ක්‍රමවේදයකින් තොරව අපේ රටේ තිබෙන නීතියෙම තියෙන අසාධාරණකම් නිසා දීර්ඝ කාලයක් තිස්සේ සිරගෙවල් වල කාලය ගත කරන. විශේෂයෙන්ම රටේ පවතින නීති අනුව අපරාධවලට සැක කරන සැකකරුවන් බොහොමයක් වැඩි දෙනෙක් නඩුව පැවරීමට ප්‍රථම අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ තබනවා. සමහර අවස්ථාවල ඒ නඩුවේ ස්වභාවය අනුව පරීක්ෂණ සිදු කරන ක්‍රමවේදය අනුව යම් දීර්ඝ කාලයක් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම නඩුවකින් පරාද වෙච්ච වරදකරුවෙක් වෙච්ච චූදිතයෙක් එම තීන්දුව අභියෝගයට ලක් කරලා ඉහළාධිකරණවලට අභියාචනා ඉදිරිපත් කරත් සමහර වෙලාවට අප දෙන්නේ නැහැ. එතකොට මේ අප නොදීම නිසා අභියාචනා පවතියදීත් සිරගත කරලා ඔවුන් සිටිනවා. අවසානයේදී ඉහළම අධිකරණය විසින් ඔහුට සිර දඬුවමක් නියම කරොත්, නැත්නම් පල්ලෙහා අධිකරණය දීපු සිර දඬුව මේ ආකාරයෙන්ම හෝ අඩු වැඩි වශයෙන් නියම කරොත්, ඒ අවසාන තීන්දුව දුන්න දවසේ ඉඳලා තමයි සිර දඬුවම ආරම්භ වෙන්නේ. ඊට පෙර අවුරුදු 3 4 5 10 හිටපු අය ඉන්නවා. එhmenනම් ඒගොල්ලන්ට ඒ දඬුවම තිරගත කිරීමේ නියෝගය අවුරුදු 5ක් නම් ඔහු ඊට පෙර අවුරුදු 5ක් හිටියා නම් අර අවුරුදු 5ත් එක්ක 10ක්ම ඉන්න තත්වයක් තමයි දැනට නීතියේ තිබුණේ පහුගිය මාසයේ වෙනකන්. නමුත් අපි දැන් ඒක වෙනස් කරලා තිබෙනවා. අනිවාර්ය ලෙස ඔහු අභියාචනයේදී හෝ නඩු විභාගයකට තීන්දුව කිරීමට ප්‍රථම යම් කාලයක් බන්ධනාගාරගතව සිටියා නම් ඒව කාල සීමාවත් ඔහුට නියම වන සිර දඬුවමේ කොටසක් ලෙස එතනින් ඒකෙන් හිලව් කරන්න. හැබැයි මේ නීතිය අපිට ආපස්සට බලපාන විදිහට මේ පනත සම්මත කිරීමේදී ගේන්න බෑ. මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පහුගිය මාසේ ඒ නීතිය සම්මත කරපු දිනේ ඉඳලා අනාගතයට. එමනම් වර්තමානයේත් ඉන්නවා මීට පෙර නඩු තීන්දු දුන්න අය සිරගත වෙලා මේ ආකාරයට අසාධාරණට ලක් වෙච්ච අය. ඒ සම්බන්ධව අපි වෙනම විශේෂ විධිදාන පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරලා තියෙනවා. දැනට ඉන්න අයටත් කාල සීමාවන් රිමාන්ඩ් භාරයේ සිටපු කාල සීමාවන් අඩු කරන්න කියලා.